ලෝකෝත්‍රවාදීන් පිළිබඳව සැකවින් පැහැදිලි කර දෙන්න පුළන්ද වහන්සට ඉතාමත් ගෞරවෙන් ආරාධනා කොට සිටිනෝ මේ කාරණ අද අපිට පැහැදිලි කර දෙන හැටියට අවසර අපේ ස්වාමීන් වහන්ස. පෙරුවන් සරණයි ශාලිකාමතිනිය සහ සෙරුවන් සරණයි එහෙම පින්වත් සෑම දෙනාටම. ඇත්තරම අපි සාකච්ඡා කරන්නට එදුනා දැන් අවස්ථා කිහිපයක්ම කොහොමද තේරවාදය පිළිබඳ හරියට තේරුම් ගන්නකොට තේරවාදයෙන් පරිබාහිර වෙච්ච අන්‍ය බෞද්ධ නිකාය සම්බන්ධයෙන්ුත් යම් අවබෝධයක් අපිට තියෙන්නට ඕන. එතකොට තමයි අපිට තේරවාදය හරියටම දැනගන්නට පුළුවන් සහ තේරවාද ස්වරූපයෙන් තියෙන වෙනත් මත අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඕක ගොඩාක්ම පැහැදිලි වන්නේ කතා වස්තු අධ්‍යයනය කරනකොට. මේකෙදි අපි දැන් කතා කරා මහා සාංගික තේරවාද කියලා කොටස් දෙකකට බෙදුණා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. එයින් කොටසක් උතුරු ඉන්දියාව පැත්ත නැත්නම් උතුරු ඉන්දියාවේ වයඹ දිශාවට සංක්‍රමණය වුණා. අනිත් කොටස දකුණු දිශාවට සංක්‍රමණය වුණා. එතකොට මේ උතුරු ඉන්දියාවේ වයඹ දිශාවට සංක්‍රමණය වෙච්ච පිරිස ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට කැඩුනා. ඒක විවාහාරික කියලා කොටසක් හිටියා. ඔවුන් ගැන අපි සැකමින් සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ කියන්නේ ඔවුන් කිව්වා බුද්ධ දේශනාවේ සියලුම අර්ථ එක වචනයකට කැටි කරන්නට පුළුවන්. ඊට පස්සේ ඒ සියලු ධර්මය අවබෝධ කරගන්නේ අදාළ ධර්මය අවබෝධ කරගන්නේ එකම ඥානයකින්. ඒ වගේම ඔවුන්ගේ හැටියට ලෝකයේ ධර්මවල සිදු ප්‍රධාන සාරයක් නැහැ. ඒ වගේම දේශනා කරන්නට යෙදුනා සත්‍යන්ත ප්‍රභාස්වර වෙච්ච සිතක් තියෙනවා. ඒක ආවරණය වෙලා තියෙන තවත් මේ සිතකින් සහ දුක්වලින්. ඉතින් මේ වගේ මතවල හිටපු කට්ටියක් තමයි ඒක විවාහාරික කියලා කිව්වේ. කවුකුටික කියන නිකායක ගෝකලික නමින් හඳුන්වනවා. ඔවුන් සාමාන්‍යයෙන් සියලු සංස්කාර ධර්මයෝ ගිනිගත් අඟුරු වගේ, අඟුරු කියලා කියන්නේ අඟුරු ස්වභාවයක් එතන තියෙනවා, ගිනිගත් ස්වභාවයක් එහි තියෙනවා කියලා ප්‍රකාශ කරන්නට යෙදුනා. අභිධර්මයේ තමයි එකම වැදගත් ධර්මය සහ තර්කයෙන් තමයි සත්‍යයට පැමිණ යුත්තේ කියලා ඔවුන්ගේ අදහස් තිබුණා. ඉතින් ඊළඟට එන නිකායත් තමයි මේ ඒක විවාහාරික කවුකුටික වලට අමතරව ලෝකෝත්තරවාදීන් කියන ලෝකෝත්තරවාදී පරමාර්ථ කියන ඉන්දියානු ජාතික ඒ ස්වාමීන් වහන්සේ ඉතිහාසඥයේ අතීතයේ වැඩවිසපු උන්වහන්සේගේ ලේඛනවල උන්වහන්සේ දක්වලා තිනවා මේ මහා සාංගිකයන්, ඒක විවාහාරිකයන්, කවුකුටිකයන්, එහෙම නැත්නම් ගෝකුලිකයන් සහ ලෝකෝත්තරවාදීන් කියන අය ගොඩාක් එක දිගට සමාන අදහස් දරපු අය කියලා. යම් යම් තැන්වල ඒ කට්ටිය වෙනස් වුණා හැබැයි කියලා. මේ ලෝකෝත්තරවාදීන්ගේ තියෙන විශේෂ දෙයක් තමයි ඒක මහා සංගීකයන්ගේ ළඟ තිබිලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේට ලෝකෝත්තර බවක් ආරෝඪ කරනවා. තේරවාදී හැටියට උන්වහන්සේගේ ලෝකෝත්තර භාවයේ තියෙන්නේ මාර්ගඵල අවස්ථාවේදී විතරයි. උන්වහන්සේගේ මාර්ගඵල හිත් තමයි ලෝකෝත්තර. ඉතින් උන්වහන්සේ ලෝකේ ඈතර වෙච්ච ලෝකේ ඈතර කරපු මනසෙන් ලෝකේ ඈතර වෙලා නිවනට පත් වුණා. නමුත් උන්වහන්සේගේ රූපකය ලෝකෝත්තර නෑ. උන්වහන්සේගේ ක්‍රියාසිට්ටික ලෝකෝත්තර නෑ. නමුත් මේ ලෝකෝත්තරවාදීන් කියන අය බුදුරජාණන් වහන්සේ සම්පූර්ණම ඉහළ තත්ත්වයකට අරගෙන ආවා. ඔවුන්ගේ හැටියට උදාහරණයකට කිව්වොත් බෝසතාණන් වහන්සේ බෝධිසත්ව අවදීයේදීම සර්වඥතා ඥාණයට පත් වෙලා ඉන්නේ, සියල්ල දන්න කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේ සැබවින්ම විශේෂ සත්වෙක්. ඒ නිසා උන්වහන්සේට සාමාන්‍යයෙන් නිදාගන්නට අවශ්‍ය නෑ, කන්න බොන්නට අවශ්‍ය නෑ. ඊට පස්සේ මැසි මදුරු පීඩා, අවුව රශ්මීන් පීඩා එන්නේ නැහැ. ඒ වගේ ඒවා කිසිවක් අවශ්‍ය නැති මහා අසාමාන්‍ය සත්වයෙක් ලෙස තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. නමුත් උන්වහන්සේ ඒවා දේවල් සිද්ධ කරන්න ජීවත් වෙනකොට අපේ ප්‍රවෘත්ති වල තියෙනවනේ කතා ප්‍රවෘත්ති වල. ඉතින් ඒක සිද්ධ කරලා තියෙන්නේ ලෝකයා එක්ක නිකන් අර ලෝක සම්මුතියට ගරු කරන්නේ දේවල් කරා. එහෙම නැත්නම් උන්වහන්සේගේ ශරීරයට ඒ වගේ නින්දක්වත් අවශ්‍ය නැති මහා පුදුමාකාර සත්වයේ ගණයට ඒ බුදුරජාණන් වහන්සේව පත් කරනවා මේ ලෝකෝත්තර වාදීන් කියන අය. ඉතින් ඒ ලෝකෝත්තර වාදයේ හැටියට සුවිශේෂී සත්වයේ මිනිස්සෙක් මනුෂ්‍යත්වයේ ඉක්ම ගියපු කෙනෙක් බවට බුදුරණන් වහන්සේ වරගෙන එනවා. ඉතින් ඒකේ ඒ පොත්වල තියෙන ඒ ලෝකෝත්තර වාදීන්ගේ තියෙන මූලිකම පොතක් තමයි මහා වස්තුව කියන. මහා වස්තුව කියන පොතේ ඒක හරියට අපේ මහා විනය මහා වග්ගපාලියට ගොඩක් සමානයි. විනය මහා වග්ගපාලියේ තියෙන මුල් කොටසට සමානයි මේ මහා වස්තුව. මුල් කොටසට මහා කන්දකේට ඒකෙදී බුදුරජාණන් වහන්සේගේ පූර්ව ජාතක ජීවිතවල තොරතුරු තියෙනවා. ඊට පස්සේ බුදු වෙච්ච අවස්ථාවේ මුල් කාලේ තොරතුරු ටිකුත් තියෙනවා. ඒ විදිහට ගත්තම ඒකේ මහවග්ගපාලි නැති තොරතුරු වගේක් අතරේක තොරතුරු වගේක් තියෙනවා. නමුත් ඒකේ මූලිකම ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේට ලෝකෝත්තර බවක් ආරූඪ වෙලා තියෙනවා. මත සමාවන්න ස්වාමීන් වහන්සේ දැන් එතකොට මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳවත්, ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වરૂපය පෙනුම පිළිබඳවත් සාමාන්‍යයෙන් අපි අවබෝධ කරගත කාරණාවලට එහා ගිය දේවල් ඔස්සේ විස්තර කිරීමක් තියෙනවද අපේ ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සැතපීලා තියෙනවනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ අසනීප වෙලා තියෙනවනේ, ලෙඩ වෙලා තියෙනවනේ.
එතකොට උන්වහන්සේට බඩගින්න එනවනේ. එතකොට ඒ වගේ දේවල්වත් අවශ්‍ය නැහැ මේ කායට කියලා කියන්නේ. මොකද අපි ඉදිරියේදී අපිට හම් වෙනවා අන්ධක කියලා නිකාය. අපි අන්ධක නිකාය හැටියට තාම බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ ඉන්නවා. උන්වහන්සේ නිර්මිත කායක් තමයි මේ මනුලොවට වෙලා තියෙන්නේ. ඒ නිර්මිත කායෙන් තමයි ධර්ම දේශනාදී සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේ මේක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඉහළටම ගිහිල්ලා මේක උන්වහන්සේව නිකන් දේවත්වයකට සමාන තැනකට ආරෝඪ කිරීමත් ආරෝපණය කිරීමත් තමයි මේ කිරිලා දෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ නිදා ගන්න අවශ්‍ය නැහැ, වළඳන්නට අවශ්‍ය නැහැ, උන්වහන්සේට අවුරශ්මි පීඩාවක් එන්නේ නැහැ, ඒ නිසා වස්ත්‍ර ඇඳීමෙන් ප්‍රයෝජනයක් නැහැ ආදී ලෙසට කියනවා. හැබැයි එම සිද්ධ කරා ලෝකයා එක්ක ලෝකයට අනුගත වීම වශයෙන්. ඒ නිසා මේක මේ අර ථේරවාදයේ සඳහන් වෙන පරිද්දට වඩා එහාට ගිහපු අදිමානුෂීය තත්ත්වයකට බුදුරජාණන් වහන්සේ අරගෙන එනවා. දැන් ওই ලක්ෂණ අපිට මහායානෙත් හම් වෙනවා. අද අපිට තියෙන මහායානෙ හම්බ වෙනවා. පදක තියාගන්න මේ සමහර ඉතිහාසඥයන්ගේ හැටියට මේ මහායානෙ මුල් තියෙන්නේ මේ ලෝකෝත්තරවාදී කියන නිකාය. මහායානෙ කියලා කියන්නේ ඇත්තම ගත්තම මිශ්‍රණයක් අද විස්තර කරන්න. ගොඩාක් නිකායවල අදහස් ඇවිල්ලා තියෙන එක වර්ධනයක් වෙච්ච එක. ඒක හැමෝම පිළිගන්න දෙයක්. එතකොට ඒකේ මුල් අපිට හම්බ වෙන්නේ මේ ලෝකෝත්තරවාදීන් කියන අයගේ ලක්ෂණ ගොඩාක් පෙන්වුම් කරලා තියෙනවා. ඒකේ මහා සංගීකියෝම ගිම බිඳිලාපු කොටසක් ඒ නිසා මේ ඔය කියපු වයම දෙසට සංකරණය වෙච්ච මේ මහා සංගීක කුලකය විශේෂයෙන් ඔවුන්ගේ ලෝකෝත්තරවාදීන්ගේ ආභාසය මහායානෙට තිබිලා තියෙනවා. ඒ නිසා මහායානයේ මුල් හොයන්නකොට මේ ලෝකෝත්තරවාදීන්ගේ පොත්පත්වල නැත්තම් ඒ තොරතුරු අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා ලෝකෝත්තරවාදීන් කියලා කියන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේව ලෝකෝත්තර මට්ටමට අරගෙන ආපු නිකායක් ලෙස තමයි හඳුනන. ඊට පස්සේ ඒ වගේම තමයි මතක තියාගන්න මේ ලෝකෝත්තරවාදීන්ගේ තව අදහසක් තමයි පවතින්නේ ලෝකෝත්තර ධර්ම විතරයි සැබවින්ම කියලා කතා කරන්නේ. සැබවින්ම පවතින ලෝකෝත්තර ධර්ම විතරයි කියන එකත් ඔවුන්ගේ එක අදහසක් ලෙස මම කියවලා තියෙනවා. ඒ නිසා ලොකු තොරතුරු ගොඩක් නැහැ අපිට ඔවුන්ගේ සම්බන්ධයෙන්. ඒ ඉදිරිවෙච්ච සාමාන්‍ය තොරතුරු ටිකක් තමයි තියෙන්නේ. නමුත් මේ අදහස් ථේරවාදයට සම්පූර්ණයෙන් වෙනස් අදහස් ටිකක්.